Hi friends, adapi balanne yanne Suprema ganiye visheshita movie ekak. Ekata hetuwa me kathawa ena pradhana naluwa. Oh, wena kawruwath nemei. Rowan Atkinson. Api hemoma danna widihata kiyenawa nam Mr. Bean. Mr. Bean apiwa hinassawala api ona taram dakala athi. Namuth palaweni wathawata apiwa hitanna apiwa kalpana karanna salaswana movie ekak meka. Meka detective movie series ekak. E kiyanne me migrate kiyana namin movies 4ak ævit tiyenawa. Namuth me hama movie ekakama athulanthaya wenas. Rahaspari කතාමාලාවක් නිසා රිලීස් වෙලා තියෙන හැම කොටසකම අපරාධයක් සම්බන්ධවයි කියවෙන්නේ. ඉතින් ඒ අපරාධය ගැන හොයා බලන ඩිටෙක්ටිව් ඉන්ස්පෙක්ටර් මයිග්‍රේට් කියන චරිතයට පණපවන රෝවන් ඇට්කින්සන් රංගපෑමේදී තමන්ගේ උපරිමයත් මිනිස්සුන්ව හිනස්සන්න විතරක් නෙමෙයි මේ වගේ බැරෑරුම් චරිතයක් වුණත් මට රංගපාන්න පුළුවන් කියලා මේ මූවී එකෙන් ඔප්පු කරලා තියෙනවා. ඇත්තම කියනවා නම් වෙනස්ම විදිහේ මිස්ටර් බීන් කෙනෙක්ව අපිට මේ මූවී එකෙන් දැක ගන්න පුළුවන්. හරි. මයිග්‍රේට් මූවී සීරීස් එකේ පළවෙනිම රිලීස් වුණු Migrate sets a trap කියන මූවී එක තමයි අද අපි බලන්න යන්නේ. 1950 කාලවකවානුවේදී පැරිස් වල මොන්ට් මන්ට්‍රේ කියන වීදියේක තනියම යන කාන්තාවන්ව සයිකෝ මිනිමරුවෙක් සාහසික ලෙස මරලා දානවයි කියලා පොලිසියට වාර්තා වෙනවා. එයාලා ඇයි එහෙම මැරෙන්නේ? කවුද එයාලව මරන්නේ? මේ වගේ කිසිම හොඩුවාවක් නැතුව පොලිස් නිලධාරීන් කර කියා ගන්න බැරුව ඉන්නකොට මේ කේස් එක මේ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පොලිස් නිලධාරියෙක්ට බාර දෙනවා. ඒ තමයි අපේ මිස්ටර් බීන්. එහෙම නැත්තම් මේ කතාවට මිස්ටර් මයිග්‍රේට්. ඉතින් එයා මේ නඩුව කොහොමද විසඳුවේ? එයා මේ වෙනුවෙන් පාවිච්චි කරපු උපාය මාර්ගයන් මොනවද? අවසාන වශයෙන් මේ සයිකෝ මිනිමරුවව එයා හොයාගත්තද නැද්ද කියන කතාව ලොකු කුතුහලයක් ඇති කරලා හරිම සෙත් ගන්නාසුළු විදිහට අපිට කියපු කතාව තමයි මයිග්‍රේට් සෙට්ස් අ ට්‍රැප්. හරි. සිංහල ටාකීස් channel එක subscribe නොකරපු කෙනෙක් ඉන්නවා නම් දැන්ම subscribe කරගන්න. ළඟම තියෙන bell button එකත් click කරගන්න. follow නොකරපු අය follow කරගන්න. දැන් කතාවට යමු. movie එකේ opening scene එකේදී 1950 කාලවකවානුවේ පැරිස් නගරයයි පෙන්වන්නේ. නගරයේ ඉන්න හැම කෙනෙක්ම ටිකක් කලබල ගතියකින් ඉන්නවා. ඒකට හේතුව පත්තරේ වාර්තා වෙලා තියෙන නිවුස් එකක් නිසයි. මොන්ට් මාට්‍රේ කියන වීදියේ කාන්තාවන් හුඟ දෙනෙක්ව කෙනෙක් සාහසික විදිහට මරලා දානවා. මොනවද මේ ගමේ සිද්ධ වෙන්නේ? පොලිසිය තාමත් නිදිද? මේ වගේ දේවල් ඒ පත්තරේ පළවෙද්දි. එහෙමම ඒ සීන් එක කට් කරලා පොලිස් ස්ථානයක් පෙන්නනවා. මේ පොලිසිය තමයි අපේ කතාවේ ප්‍රධාන නළුව වෙන මයිග්‍රේට්. එහෙම නැත්තම් මිස්ටර් බීන් පොලිස් පරීක්ෂකයෙක් විදිහට වැඩ කරන්නේ. මෙයාව මේ වගේ චරිතයක දැකපු ගමන් ඔයාලට හිනා යන්න පුළුවන්. නමුත් කතාව දිගටම බලාගෙන යනකොට චරිතයට අනුකූලව එයා රඟපාන එක ඔයාලටම දැනෙන්න පටන් ගනීවි. හුඟක් බරපතල විදිහට මේ කේස් එක ගැන කල්පනා කරන මයිග්‍රේට් මොනවද මෙතන සිද්ධ වෙලා ඇත්තේ? මරණු කාන්තාවන් කිසිම කෙනෙක්ට කිසිම සම්බන්ධයක් නැහැ. ඇත්තටම මෙයාලව මරණ මිනිමරුවගේ අරමුණ මොකක්ද? මේ දේවල් ගැන එයා ලොකු අවධානයකින් කල්පනා කර කර ඉන්නකොට ඒ සීන් එක එහෙමම කට් කරලා ඒ ගමේම ඉන්න තවත් පවුලක් පෙන්නනවා. මේ ගෙදර බැලුවොත් පුංචි දරුව ගොඩක් ඉන්නවා කියලා ඔයාලට පෙනේවි. ඒ දරුවන්ගේ අම්මා මොකද කරන්න කිව්වොත් තාත්තට කියනවා දරුවන්ව බලා ගන්න. මං ගිහින් මෙයාලට බෙහෙත් අරගෙන එන්නම් කියලා කඩේට යන්න පිටත් වෙනවා. ෆාමසියට ගිහින් බබාලට අවශ්‍ය බෙහෙත් ටික අරගෙන ආපහු එනකොට මුඩුක්කුවක් වගේ ස්ථානයකින් තනියම එන මේ කාන්තාවගේ පිටිපස්සෙන් කවුදෝ කෙනෙක් එනවා වගේ පෙන්නනවත් එක්කම ඒ සීන් එක එහෙමම බ්ලැක් අවුට් වෙනවා. ඊට පස්සේ බලින්නම් මෙහි පොලිස් ස්ථානයට කෝල් එකක් එනවා. ඒ කෝල් එක ආන්සර් කරලා කතා කරන පොලිස් නිලධාරියෙක් වහාම ගිහින් මයිග්‍රේට් දිහා බලද්දි එයා ක්ෂණිකව තේරුම් ගන්නවා ඊළඟ මිනිමැරුම සිද්ධ වෙලා කියලා. දැන් මිස්ටර් මයිග්‍රේට් සහ එයාගේ ඇසිස්ටන්ට්ලා හැම කෙනෙක්ම මිනිමැරුම සිද්ධ වෙච්ච ස්ථානයට ඇවිත් කවුද එයාව මුලින්ම දැක්කේ කියලා අහද්දි මේ ළඟ බාර් එකක නටන ඩාන්සර් කෙනෙක් දැකලා තියෙන්නේ. දැකපු ගමන් එයා අපිට කෝල් කරලා කිව්වා. හරි, එහෙනම් මේ වෙනකම් මොනවද ඔයාලට ලැබිලා තියෙන තොරතුරු කියලා අහද්දි මීට කලින් මැරුණු කාන්තාවන් 4 දෙනා වගේම තමයි මේ කාන්තාවත් මැරිලා තියෙන්නේ. මිනිමැරුමට කිසිම යටි අරමුණක් නැහැ. ලිංගික අතවරයක්වත් එයාගේ බාණ්ඩ හොරකම් කරගෙනවත් නැහැ. කලින් මිනිමැරුම් වලදී වගේම බෙල්ලේ සහ එයාගේ පපු ප්‍රදේශයේ පිහියකින් ඇනලයි මරලා තියෙන්නේ. මේ විදිහට එතන හිටපු පොලිස් නිලධාරියෙක් මයිග්‍රේට්ට විස්තර කරද්දි ඒ කාන්තාව ළඟ බිම වැටිලා තියෙන බෙහෙත් ටික දකින මයිග්‍රේට් අනේ පව්. ෆාමසියට ගිහින් බෙහෙත් අරගෙන එනකොටයි මෙයාව මරලා තියෙන්නේ කියලා හුඟක් දුක් වෙනවා වගේම ඊට පස්සේ කෙලින්ම ඒ කාන්තාවගේ ගෙදරට යනවා. එහෙ බැලින්නම් ඒ කාන්තාවගේ මහත්තයා පුංචි දරුවන්වත් තියාගෙන මීට පස්සේ මොනවද කරන්න කියලාවත් හිතාගන්න බැරුව අඬාඩ ඉන්නවා. පොලිස් නිලධාරියෙක් වුණත් මේක දැක්කට පස්සේ මිස්ටර් මයිග්‍රේට් වචන පිට වුණේ නැහැ. ඒ තරමටම එයත් මේ ගැන හිතලා හුඟක් කනගාටු වෙනවා. මීළඟට මිස්ටර් මයිග්‍රේට් මියගිය කාන්තාව මුලින්ම දැකපු අර ක්ලබ් එකේ ඩාන්සර්ව හම්බ වෙන්න යනවා. ඔයා මොනවද එතනදී දැක්කේ කියලා මයිග්‍රේට් එයාගෙන් ප්‍රශ්න කරද්දි මම සාමාන්‍යයෙන් එතනින් තමයි යන්න එන්නේ. නමුත් ඊයේ ගෑනු කෙනෙක් එතන මිය ගිහින් හිටියා. මං හුඟක් බය වුණා. මොකද විනාඩි 5කට කලින් මං එතනින් ගියා නම් මටයි එතනදී මැරෙන්න සිද්ධ වෙන්නේ. මේ විදිහට කියලා එයා ටිකක් දුක් වෙනකොට
ඔයාට එයාට ටිකක් සල්ලි දෙන්න මයිග්‍රේට් අද ඔයා ටැක්සි එකේ යන්නයි කියනවා සර් අද ඔයා මට සල්ලි දෙවි නමුත් හෙට අනිද්දා ඒ වගේම මං වගේ තව කොච්චර ගෑනු ළමයි ඉන්නවද ඒ නිසා කරුණාකරලා මේ ප්‍රශ්නේ කොහොම හරි විසඳන්නයි කියලා ඒ ගෑනු ළමයා එතනින් ඉවත් වෙනවා ඒක අහන මයිග්‍රේටර් එයා කියන එක ඇත්ත කියලා වැටහෙනවා වගේම කොහොම හරි මේ කේස් එක විසඳන්න ඕනයි කියලා තීරණය කරලා Tamange පොලිස් ස්ටේෂන් එකට එන්න හදනකොට ස්ටේෂන් එකේ එන්ට්‍රන්ස් එක පුරාම මාධ්‍ය වාර්තාකරුවන්ගෙන් පිරීලා මෙතනදී සමහර වාර්තාකරුවන් පොලිස් නිලධාරීන්ව නෝන්ඩි කරන විදිහට සමහර ප්‍රශ්න අහනවා මේ මිනිමරුමට ඔයාලා මොකක්ද කියන්න හදන්නේ මේකවත් ඔයාලට විසඳන්න පුළුවන්ද එහෙම නැත්නම් මරුණු කාන්තාවන්ගේ ලිස්ට් එකට මෙයාවත් එකතු කරගෙන නිකන් ඉන්නද කියලා අහද්දි මේක අහලා හොඳටම කේන්ති ගිය මයිග්‍රේට් ඔව් එහෙමම ලියා ගන්නයි කියලා ඇතුළට යනවා ස්ටේෂන් එකට ආවට පස්සේ මියගිය කාන්තාවගේ බඩු බාහිරාදිය අතර තිබුණු බෙහෙත් කවරය අරගෙන ඒ දිහාම මයිග්‍රේට් දුකින් බලාගෙන ඉන්නකොට එයා ළඟට ආපු තවත් නිලධාරියෙක් ඇමතිවරයා ඔයාට එන්න කිව්වයි කියලා එහාට එක්කගෙන යනවා ඉතින් මයිග්‍රේට් Tamanගේ ඉහළ නිලධාරියාවත් එක්කගෙන ඇමතිවරයාව හම්බ වෙන්න ඇවිත් ඇමතිනම් හොඳටම කීර්ති ගෙහින් ඉන්නේ හරි මේ නඩුව කවදා විසඳන්න කියලාද ඔයාලා අදහස් කරගෙන ඉන්නේ මේක හරිම විකාරයක් ගම පුරාම මේක ගින්නක් වගේ පැතිරෙනවා මගේ පාලනය යටතේ මේක සිද්ධ වෙන එකට මං කැමති නැහැ මේ නිසා ජනතාව අතර තියෙන මගේ මනාපය නැති වෙන්න පුළුවන් මේ විදිහට ඇමතිවරයා එයාගේ කටට ආපු හැම දෙයක්ම කියලා මෙයාලට බනිද්දි මිස්ටර් මයිග්‍රේට් නම් කිසිම ගාණක් නැතුව හරිම සංසුන් විදිහට ඒක අහගෙන වාඩි වෙලා ඉන්නවා එතකොට මයිග්‍රේට් එක්ක ආපු ඉහළ නිලධාරියා තමයි එයා වෙනුවෙන් කතා කරන්නේ මේක අහන්න සර් මෙයා අපේ ඩිපාර්ට්මන්ට් එකේ ඉන්න අතිදක්ෂයෙක් හරිම ලේසියෙන් මෙයා මිනිමරුවව හොයාගනි ඔයා ඒතරම වද වෙන්න එපා නමුත් අපිට ටිකක් කල් දෙන්නයි කියලා මයිග්‍රේට් වෙනුවෙන් කතා කරනවා නමුත් මිස්ටර් මයිග්‍රේට් නම් තාමත් ලොකු අවුලක ඉන්නේ සාමාන්‍යයෙන් මිනිමරුමක් වගේ අපරාධයක් සිද්ධ වුණොත් එතනදී මොකක්ම හරි හොඩුවාවක් අපිට ලැබෙනවා නමුත් මේ කේස් එකේදී අපිට එහෙම වුණේ නැහැ මරුණු කාන්තාවන් අතර කිසිම සම්බන්ධයක් නැහැ එයාලගේ කිසි සමානකමකුත් නැහැ මෙයාලා අතර තියෙන එකම සමානතාවය මොන්ට්මාට්‍රේ කියන වීදිය සහ මේක සිද්ධ වෙන්නේ රාත්‍රී කාලයේදී මීට වඩා කිසිම දෙයක් අපිට හොයාගන්න බැරි වුණා කියලා මයිග්‍රේට් කතා කර කර ඉන්නකොට මේක අහන්න මිනිස්සුයෝ මට ඕවයින් වැඩක් නැහැ මොනවා කරලා හරි ඉක්මනින්ම මේ මිනිමරුවව හොයාගන්න එච්චරයි කියලා ඇමතිවරයා කියනවා ඊට පස්සේ මයිග්‍රේට් අවසානයේදී මියගිය කාන්තාව ඉන්නවනේ අන්න එයාගේ ගෙදරට ඇවිත් ඒ ඇයි කියනවනම් එයා ෆාමසියට ගියේ බෙහෙතක් ගන්නනේ ඒ බෙහෙත ගෙනත් දෙන්න ඇවිත් ඒ ගෙදර ඉන්න තවත් පුංචි ගෑනු ළමෙක් අපේ අම්මා කවදද එන්නේ කියලා අම්මා මැරුණු එකවත් දන්නේ නැතුව අහද්දි මයිග්‍රේට් එයාලා ගැන පුදුම අනුකම්පාවක් දැනුනේ ඒ නිසා එයාලත් එක්කම වාඩි වෙලා ටිකක් වෙලා කතා කර කර ඉන්නවා ඊට පස්සේ තමයි මයිග්‍රේට් Tamanගේ ගෙදරට එන්නේ මිස්ටර් මයිග්‍රේට් එයාගේ වයිෆ් හැර වෙන කවුරුවත්ම නැහැ එයා ගෙදර එනකොට එයාගේ වයිෆ් උනත් දැන් මේ ගමේ සිද්ධ වෙන මිනිමැරුම් සම්බන්ධව නිවුස් එකක් තමයි අහගෙන ඉන්නේ පොලිසිය තාමත් මරණින්දේ කියලා ඒ රේඩියෝ එකෙන් කියවෙනකොට දිගටම එතනට ආපු මයිග්‍රේට් ඒක ඔෆ් කරලා දානවා මොකද ඒ තරම්ම ලොකු ආතතියකින් පීඩනයකින් එයා ඉන්නේ හැම පොලිස් නිලධාරියෙක්ගේම ජීවිතය මෙහෙම තමයි ඇත්තේ Tamanගේ මහත්තයා ටිකක් අප්සෙට් එකේ ඉන්නවයි කියලා දැනගත්තු මයිග්‍රේට් ගෙවයි එයාව ටිකක් මොටිවේට් වෙන විදිහට කතා කරලා හිත හදන්න බලනවා ඊට පස්සේ මිස්ටර් මයිග්‍රේට් සහ එයාගේ වයිෆ් එයාලා දන්න ඩොක්ටර් කෙනෙක් ආරාධනා කරපු නිසා ඩිනර් පාටියකට ඇවිත් ඩිනර් එකට ඇවිත් ඉන්න අමුත්තන් වුණත් පාටි එක එන්ජොයි කරනවා වෙනුවට මේ මිනිමැරුම සම්බන්ධවයි කතා කර කර ඉන්නේ එක එක අය එයාලට හිතෙන එක එක දේවල් කියනවා ඒ අතර හිටපු එක්කෙනෙක් මේ මිනිමරුව එයාටම කියලා සලකුණක් දාලා යනවා එයා ගැන මේ ගමේ ඉන්න මහජනතාව කතා කරන්න ඕනයි කියලා හිතනවද කොහෙද සමහර විට මේක එයාට ආඩම්බරයක් ඇති කරනවා ඇති මේ විදිහට කතා කරද්දි මෙච්චර වෙලාවක් මේ දේවල් අහගෙන හිටපු මයිග්‍රේට් ගේ වයිෆ් Tamanගේ මහත්තයාව මේ මාතෘකාවෙන් බේර ගන්න හදනවා මොනවද අනේ ඔයාලා මෙහෙට ඇවිල්ලත් මේ මිනිමරු අපරාධ ගැන කතා කර කර ඉන්නේ එන්න අපි පාටි එක එන්ජොයි කරමු කියලා එයාලගේ අවධානය වෙනත් පැත්තකට හරවනවා පාටි එක ඉවර වෙලා දෙන්නම ගෙදර එනකොට අපේ බබා හිටියානම් මෙලහකට එයාට අවුරුදු 23ක් විතර ඇති කියලා මයිග්‍රේට් ගේ වයිෆ් කියද්දි මේ කතාබහෙන්ම අපිට තේරෙනවා පුංචි කාලෙදිම මෙයාලගේ දරුවා නැති වුණා කියලා Tamanගේ නෝනා දුක් වෙනවයි කියලා හිතපු මයිග්‍රේට් එයාගේ අවධානය වෙනත් පැත්තකට හරවනවා ඒ පාටි එකේ හිටපු හැම කෙනෙක්ම ඇයි ඒ මිනිමරුව ගැන ඒ තරම්ම වර්ණනා කරන්නේ මේ ගැන මහජනතාව කතා කරොත් ඇත්තටම එයාට ඒක ආඩම්බරයක් ඇති කරනවද කියලා මයිග්‍රේට් කියද්දි මං එහෙම හිතන්නේ නැහැ මහත්තයෝ සමහර විට එයා කේන්තියකින් මේ වගේ කරන්නේ නැති නැහැ මං හිතන්නේ පාටි එකේදී එයාලා කතා කරපු එකෙත් මොකක් හරි තේරුමක් ඇති සමහර විට මේ මිනිමරුවට එයා මිනිමරණයකින් ආඩම්බරයක් ඇති වෙනවනම් නමුත් එයාට ඒක මින් පස්සේ ලැබුණේ නැත්තම් මොකද වෙන්නේ මේ විදිහට මයිග්‍රේට් කියනවා
प्रश्न स्टेशन अरगन मिस्टर माइग्रेट इसराहीन वाड़ी करवनवा ईट पास नगिटला मिस्टर माइग्रेट अतट अत देदी तमाय अपिट दनगन्न लबेन्ने अत्तरम मेया पोलिस कोस्तापल केनेक अत्तरम मेक माइग्रेट गे प्लान एकक एकेदी मुलिन्म महाजनताव सह पत्तर वार्ता करवन्व अवुल करन एक मिनी मरुवाव अल्लगत्तई कियला एयालट एत्तु गन्नन्न ओन मे निसा मिनी मरुवा कलबल वेला एयागे ईलंग प्लान एक इक्मन करन्न ओन अन्न ए वेलावेदी बलला एयाव हरियट कोटु करला अल्लगन्न ओन मेक तमाय माइग्रेट गे प्लान एक हरि एनंद मगे वेलाव मंगिहिं पोड्डक शो ऑफ करला एन्नम कियपु माइग्रेट केलिम माध्य वार्ता करवन इसराहट गिहिन एयालगे प्रश्न वलट उत्तर देन्न पटंग गन्नवा ओयाला मिनी मरुवाव अल्लगत्तदि कियला वार्ता करवन अहद्दि दनट मट ओयालट मुकुत्म कियन्न बहा तामत अपि प्रश्न किरीम करनवाय कियला आवट गियाट उत्तरयक् दीपु माइग्रेट एतनिं पितत वेला गियाट पस्से वार्ता करवन्ट अति वेला तिबुनु कुतुहलय तव तवत् वैडि वेन्न पटंग गन्नवा स्टेशन एके पोलिस निलधारीन्ट कैम अरगेन एन बेकरी पुद्गले प्रश्न फिब्रवरी मोनवत सिद्ध उनेकद मे दवस तमाय पलवेनि मिनी मेरम सिद्ध उनु दवस मेक अहुनु कैमगेनापु पुद्गलयात एलियट आपु गमन्म माध्य वार्ता करुवंट कियद्दि ඇතුලේ ඉන්න පොලිස් නිලධාරීන් හැම කෙනෙක්ම එයාලගේ ප්ලෑන් එක සාර්ථකයි කියලා හිනා වෙවි ඉන්නවා. එච්චරයි ඉතින්. ඊළඟ දවසේම මේ මිනී මරුවව අල්ලගත්තයි කියලා පත්තරවල වාර්තා වෙනවා වගේම ජනතාව අතරත් මේ ප්‍රවෘත්තිය ගින්නක් වගේ පැතිරෙන්න පටන් ගන්නවා. මේක ආරංචි වුණු වහාම ඇමතිවරයා මොකද කරන්න කිව්වොත් මිස්ටර් මයිග්‍රේට් කතා කරනවා වගේම ඔයාලා එයාව අත්අඩංගුවට ගත්තනම් මුලින්ම අපිටනේ ඉන්ෆෝම් කරන්න ඕනේ කියලා කියද්දි නැහැ සර්. එයා ඇත්තටම මිනී මරුවා නෙමෙයි. එයා අපේ පොලිස් නිලධාරියෙක්. මේක අපේ ප්ලෑන් එකක් නිසා समहार विट ओयाला बोरु करनवाद अत्तम मिनी मरुवा अल्लगाने
प्रश्न वलट उत्तर मैग्रेन पिटत्ला तमंगे गिदर यानवा गिदर तमंगे आत्मा रक्षावन त्यागनीन तुवक्वत अरगिन मोंट मोट्रे कियन वीदिये एहाटाय मेहाटाय करगे करगे इन्नकोट तमंगे प्लान एकट अणुव एया सेट करपु पोलिस निलधारी सिविल अंदुम पिटिन जनताव अतरे इन्न एक दकिनवा मे अतरतुरदि कांतावक तमंगे पेंवतागेन समु अरगिन तनिपंगल मे पालु पारक अविदगिन यानवा भय वेन्न एपा मेयात मे प्लान निके इन्न पोलिस निलधारिनियक मे विदिहट एया अविदगिन यानकोट एयागे पिटिपस्सेन आपु पोद्गले एयागे कटवहला तद करला अल्लगन्नवा वगेम तमंगे अते तिबुनु सर्जिकल पिहियकिन एयाव मरन्न हदनवा मे देन्न अतरे पोरबैदीमक सिद्ध वेनवा नमुत मे कांताव पोलिस निलधारिनियक निसा एयाट पुलुवन तरम उपरिमेन मे मिनीमरुवा एक्क सटन करनवा वगेम हयेन कैगहला उदव इल्लन्न पटन गन्नवा मे कांताव कैगहपु गमन्म मीट वडा तमंट कालय नहै कियला दनगत्तु मिनीमरुवा मे कांताव बिम तल्लु करला एयाव मरन्न हदनकोट एतेंट पोलिस निलधारिन दुवगेन एनवाय कियला दनुनु निसा एहेन पिटिम एयाव अतहैरला दाला एतेनिन पेन गन्नवा माइग्रेट एक्कम इन्न टिकक वयसक पोलिस निलधारियेक मिनीमरुवा दुवगेन यान हेवनल्ल दक्कला एयागे पस्सेन्म पन्नान्न पटन गन्नवा कोहोम नमुत एक अवस्थावकदी एयाटक मे मिनीमरुवव मगहैरेनवा मट एयाव मगहैरुनाय कियला माइग्रेट एविट कियाद्दी हरी हरी एकट कमक नहै मम गिहिन अर पोलिस निलधारिनियत एक्क कथा करला एन्नम कियला माइग्रेट एयात एक्क कथा करन्न यानवा हरी दैन ओया कियन्नको मिस मोनवद सिद्ध उने एया मोनवगेद हिटिये कियला अहद्दी एया कलु कोट एकक दागेनै हिटिये सर मट हरियट एयागे मून बला गन्न बैरी उना नमुत एया मट वडा टिकक उसिन अडुई कियन मे पोलिस निलधारिनिय तमन्गे अते तिबुनु बोत्तमक सहित रेदि कैलक माइग्रेट देनवा मम हितन्ने मिनीमरुवगेन एया मेक कडागेनद कोहेद मे पोलिस निलधारिनिय हुंगक बय वेला इन्ने ए मदिवट पत्तर वार्ताकरुवनु मेतन पिरिला ए निसा अपि स्टेशन एकट यमुई कियला एहाट एकगेन गिहिन वैडिदुर प्रश्न किरीम करनवा एयागे पेनुम कोहोमद तिब्बे सामान्यिन अवुरुदु 20ක් 30ක් අතර කෙනෙක් කියලා පොලිස් නිලධාරිනිය කියද්දි එහෙම බහැන්නේ මේ හරියටම වයසක් කියන්න හරි අනිවාර්යෙන් අවුරුදු 30ක් වෙන්න ඕන මොකද මං එයාගේ අතේ වෙඩින් රින්ග් එකක් දැක්කා හරි මේ සිද්ධියට කලින් ඔයා තාත් එක්කද කතා කර කර හිටියා නේද කියලා මයිග්‍රේට් එයාගෙන් අහද්දි ඔව් එයා මගේ බෝයිෆ්‍රෙන්ඩ් මේ රඟපෑම ටිකක් තාත්වික විදිහට තිබ්බදෙන් කියලා මමයි එයාට එන්න කිව්වේ ආ ඒකත් එහෙමද හරි ඔයා වැඩේ නියමෙට කරා දැන් ඉතින් ඔයාට යන්න පුළුවන් කියපු මයිග්‍රේට් මේ පොලිස් නිලධාරිනිය දීපු බොත්තම තියෙනවනේ ඒක රසපරීක්ෂක වරයෙක්ට දීලා ඒක ගැන විස්තර අහනවා මයිග්‍රේට් මේක සාමාන්‍ය බොත්තමක් වගේ නෙමෙයි මේක හරිම ෆැන්සි කෝට් එකක් ඒ වගේම තමයි මේක ස්පෙෂලි ඩිසයින් කරපු එකක් බොත්තම මහලා තියෙන විදිහ දැක්කමත් ඒක හරියටම කියන්න පුළුවන් මේ මිනිමරුව සාමාන්‍ය කෙනෙක් නෙමෙයි එයා Tamanගේ ඇඳුම් ගැන විශේෂ සැලකිල්ලක් දක්වන කෙනෙක් මේ බොත්තම සහ රෙදි කෑල්ල ගැන තව ටිකක් හොඳට හොයලා බලලා ඒව කොහෙද නිෂ්පාදනය වෙන්නේ කියලා දැනගත්තොත් සමහර විට අපිට මිනිමරුවට තව ටිකක් ලඟ වෙන්න පුළුවන් මේක අහපු මයිග්‍රේට් මේ ගැන තවදුරටත් කල්පනා කර කර ඉන්නකොට ඒ සීන් එක එහෙමම කට් කරලා මෙහෙ පොලිස් ස්ටේෂන් එක පෙන්නනවා මයිග්‍රේට්ගේ පස්සෙන්ම ආපු රිපෝටර් කෙනෙක් ඉන්නවනේ අන්න ඒ රිපෝටර් කාන්තාව මොකක් හරි අලුත්තරතුරක් ලැබෙයිද කියලා බලන්න පොලිස් ස්ටේෂන් එක ඇතුළටම ඇවිත් එයාව දකින පොලිස් නිලධාරියෙක් ඔයාට මේ වගේ තැන්වලට අනවසරෙන් ඇතුල් වෙන්න බෑයි කියලා එයාව එළියට යවන්න හදනවා නමුත් මෙයාගේ වාසනාවටත් මයිග්‍රේට්ගේ අවාසනාවටත් මිනිමරුවව අල්ලගන්න ඇමක් විදිහට පාවිච්චි කරපු පොලිස් කාන්තාව මේ රිපෝටර්ගේ ඇහැට ගැටෙනවා ආහා ඒ කියන්නේ ඔයාලා මේ වගේ මගඩි වැඩක් කරනවද කියලා හිතන මේ රිපෝටර් මයිග්‍රේට්ගේ ප්ලෑන් එක ගැන අනුමාන කරපු කතාවක් ඊළඟ දවසේ පත්තරේට ලියනවා ඒ ආටිකල් එක ගැන කියවලා මයිග්‍රේට්ගේ වයිෆ් උනත් ඔයා ඕන දෙයක් කරන්න මහත්යෝ නමුත් ඔයාලට කොහොමද කාන්තාවක් ඇමක් විදිහට මේකට පාවිච්චි කරන්න හිතුණි කියලා අහද්දි මේක අහන්න කෙනෙක් දෙයක් කරද්දි ඒකේ තියෙන අඩුපාඩු විතරයි හැමෝම දකින්නේ නමුත් ඒක කරන්න ඒ පුද්ගලයා ගන්න අවදානම ගැන කවුරුවත් හිතලා බලන්නේ නැහැ කියපු මයිග්‍රේට් ටිකක් කේන්තියෙන් Tamange ගෙදරින් පිට වෙනවා පත්තරේ පළවුණු ආටිකල් එක කියවපු ඇමතිවරයා වුණත් දැන් මුළු පොලිසියත් එක්කම කේන්තියෙන් ඉන්නේ මේ කේස් එක වෙනුවෙන් මං ඔයාලට ලබා දීපු කාලය ඉවරයි ඒ නිසා මේ කේස් එකට වෙනත් අලුත් ඉන්ස්පෙක්ටර් කෙනෙක්ව පත් කරන්නයි කියලා ඇමතිවරයා කියද්දි නැහැ සර් එයාට තව පොඩි කාලයක් ලබා දෙන්න අනිවාර්යෙන් එයා මේ කේස් එක විසඳයි කියලා පොලිස් ඩිපාර්ට්මන්ට් එකේ හෙඩ් මයිග්‍රේට් වෙනුවෙන් කතා කරද්දි ඔයා මේ කේස් එකට අලුත් ඉන්ස්පෙක්ටර් කෙනෙක්ව පත් කරනවද නැත්නම් මම පොලිස් ඩිපාර්ට්මන්ට් එකටම අලුත් හෙඩ් කෙනෙක්ව පත් කරන්නද කියලා ඇමතිවරයා අහනවා ඒ සීන් එක එහෙමම කට් කරොත් මෙහි මයිග්‍රේට්ගේ ඇසිස්ටන්ට් ලා දෙන්නෙක් එයාට කෝල් එකක් අරගෙන මේ විදිහට කියනවා සර් අපි අර බොත්තම නිෂ්පාදනය කරන ෆැක්ටරිය හොයාගත්තා එයාලා ඒ බොත්තන් ටික කඩවල් වලට දාලා නැහැ කෙලින්ම ඇඳුම් මහන තැන් වලටයි විකුණලා තියෙන්නේ එයාලා 40 දෙනෙක්ට විකුණලා තියෙනවා ඒකෙන් 28 දෙනෙක් පැරිස් වලයි ඉන්නේ බොත්තමේ තිබුණු රෙදි වර්ගය අනුව ඒ රෙදි මොන ටේලර් ෂොප් එකේද පාවිච්චි කරලා තියෙන්නේ කියන එකත් හොයලා බලලා කඩවල් 10ක
ලිස්ට් එකක් අපිට ෆිල්ටර් කරලා ලැබිලා තියෙනවා. අපි දෙන්නම ඒ කඩවල් වලට ගිහින් චෙක් කරලා බලලා හෙට උදේ වෙනකොට අවසාන රිපෝට් එක අපි ඔයාට බාර දෙන්නම් කියලා කියද්දි මෙහෙ මයිග්‍රේට් කුංචි බලාපොරොත්තුවක් ඇති වෙනවා. කොහොම හරි මේ මිනිමරුව හොයාගන්න පුළුවන් කියලා. නමුත් ඒ වෙලාවෙදි බලලා එතෙන්ට ආපු පොලිස් ඩිපාර්ට්මන්ට් එකේ හෙඩ් මේ කේස් එක බාර ගන්න අලුත් ඉන්ස්පෙක්ටර් කෙනෙක් මෙහෙට පත් වෙලා එනවයි කියලා කියද්දි මොනවද ඔයා මේ කියන්නේ සර්? මට සමා වෙන්න මයිග්‍රේට් හැම දෙයක්ම මගේ අතින් ගිලිහිලා ගියා කියලා කියනකොට මයිග්‍රේට් එකම එක දෙයයි එයාගෙන් ඇහුවේ මේ කේස් එක බාර ගන්න ඉන්න අලුත් ඉන්ස්පෙක්ටර් කවදද එන්නේ? හෙට උදේ වෙනකොට අලුත් ඉන්ස්පෙක්ටර් මෙහාට එයි. ඒ කියන්නේ මට තව දවසක් තියෙනවා. මේ දවස ඇතුළත කොහොම හරි මේ නඩුව විසඳනවයි කියලා මයිග්‍රේට් හිතා ගන්නවා. මෙහේ ටේලර් ෂොප් වලට ගිහින් චෙක් කරලා බලන්නම් කියලා මයිග්‍රේට් ගේ ඇසිස්ටන්ට් දෙන්න ගියානේ. එයාලගෙන් එක්කෙනෙක් ඉන්න ටේලර් ෂොප් එකක අයිතිකරු. මෙයාලා රඟපාන යොදාගත්තු පොලිස් කාන්තාව කියපු හැඩරුවට සමාන පුද්ගලයෙක් ගැන තොරතුරු වගයක් ලබා දෙනවා. එයා මේ ටේලර් ගේ කස්ටමර් කෙනෙක්. ඉතින් ඒ පුද්ගලයාගේ ඇඩ්‍රස් එක ලබාගත්තු ඇසිස්ටන්ට් මයිග්‍රේට් පත් එක්කගෙන තමන්ගේ තුවක්කු එහෙම ලෑස්ති කරගෙන ඒ ඇඩ්‍රස් එකට යනවා. මයිග්‍රේට් සහ ඇසිස්ටන්ට් මේ හොයාගෙන ආවේ මාර්ෂල් කියලා පුද්ගලයෙක් ගැන. නමුත් ගෙදර දොර ඇරියේ එයා වෙනුවට එයාලගේ ගෙදර ගෘහ සේවිකාව. ඒ නිසා ගේ ඇතුළට ඇවිත් මාර්ෂල් ගේ වයිෆ්ව හම්බ වෙලා එයත් එක්ක ටිකක් කතා කරන්න පුළුවන්ද කියලා අහද්දි නැහැ, එයාට මහන්සි. එයා හොඳ කලාකරුවෙක්. මේ තියෙන්නේ එයා ඇඳපු චිත්‍ර. එයා දැන් විවේක ගන්නවයි කියලා මාර්ෂල් ගේ වයිෆ් එයාව හම්බ වෙන්න අවස්ථාවක් ලබා දෙන්නේ නැහැ. නමුත් මයිග්‍රේට් මේක අතහරීද? නැහැ. අපි පොලිසියෙන් මැඩම්. ඔයා කියන එක අපිට තේරෙනවා. නමුත් අපිට අපේ රාජකාරිය කරන්න ඉඩ දෙන්න. කරුණාකරලා ඔයාගේ මහත්තයාට කතා කරන්නයි කියද්දි ඊට පස්සේ අර මාර්ෂල් කියන චිත්‍ර ශිල්පියත් එතනට එනවා. කියන්න මහත්වරුනි, මගෙන් ඔයාලට මොකක්ද වෙන්න ඕන උදව්ව කියලා අහද්දි ඔයා අවසාන වශයෙන් දාගෙන හිටපු කෝට් එක මට බලන්න ඕනයි කියලා මයිග්‍රේට් කියනවා. හරි, මං ගෙනත් පෙන්නන්නම් කියපු මාර්ෂල් එයා දාගෙන හිටපු කෝට් එක ගෙනත් පෙන්නනවා. නමුත් ඒක නම් මයිග්‍රේට් දකින්න අවශ්‍ය වුණු කෝට් එක නෙමෙයි, ඒක වෙනස් එකක්. හරි, මට ඔයාගේ කබඩ් එක බලන්න ඕනයි කියලා මයිග්‍රේට් කියනකොට හරි එහෙනම් එන්න කියලා මයිග්‍රේට් ගේ ඇසිස්ටන්ට් ව එක්කගෙන ගිහින් කබඩ් එකේ තියෙන එයාගේ ඇඳුම් ටික පෙන්නනවා. මිනිමරුවගේ ඇඳුමෙන් ලැබුණු පුංචි රෙදි කෑල්ලක් අතේ තියාගෙන ඇසිස්ටන්ට් ඒකට ගැළපෙන කෝට් එකක් ලැබෙයිද කියලා බලනවා. නමුත් ඒ වගේ ඇඳුමක් එයාට ලැබුණේ නැහැ. එතකොට මයිග්‍රේට් ඒ රෙදි කෑල්ල අරගෙන ගිහින් මාර්ෂල්ට පෙන්නලා මේ වගේ රෙද්දකින් මහපු කෝට් එකක් ඔයා ළඟ තියෙනවද කියලා අහනකොට මාර්ෂල්ත් ඕමන් ළඟ තියෙනවයි කියනවා. ආ, ඒකනේ මම බැලුවේ. දැන් තමයි ඇඳුම් මහන කෙනෙක් ඔයා ළඟ මේ වගේ රෙද්දකින් මහපු කෝට් එකක් තියෙනවයි කියලා අපිට තහවුරු කරේ. ඔයා විතරක් දැන් නැහැයි කියලා තිබුණොත්නේ කියලා හිතාගෙන දැන් ඒ කෝට් එක කොහෙද කියලා අහනවා. නැහැ, මං ඒ කෝට් එක දාගෙන ඉන්නකොට කෙනෙක් බිබී හිටපු සිගාර එකක් වැදිලා ඒක හිල් වුණා. ඒ නිසා මං ඒක පාර හිටපු හිඟන්නෙක්ට ලබා දුන්නයි කියලා මාර්ෂල් කියනකොට මේක කවදද සිද්ධ වුනේ? මං හිතන්නේ සතියකට විතර කලින්. හරි, එහෙනම් දැන් ඔයාලා හැම කෙනෙක්ම ටිකක් කතා නොකර ඉන්නයි කියපු මයිග්‍රේට් ගෙදර ප්‍රධාන ගෘහ සේවිකාවට කතා කරලා එයාගේ ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. ඊයේ ඔයා කීයටද ගෙදර ගියේ? ඒ වෙලාවේදී මෙයා කොහෙද හිටියේ කියලා මාර්ෂල්ව පෙන්නලා අහනකොට මං ඊයේ 9ට විතර ගෙදර ගියා සර්. එහෙම යනකොට මම මෙයාව මෙහෙදි දැක්කයි කියලා සේවිකාව කියනවා. හරි, මෙයා ළඟ තිබුණු කෝට් එකක සිගාර එකක් වැදිලා පිච්චිලා හිල් වෙලා තිබුණ එක ඔයා දැක්කද? එහෙම නැත්තම් මේ දෙන්න ඒ ගැන කතා කරපු එක ඔයාට ඇහුණද කියලා අහනකොට නැහැ සර්, මං එහෙම දෙයක් දැක්කේ නැහැ. ඒ වගේම මම මෙයාලා කතා කරන දේවල් අහගෙන ඉන්නෙත් නැහැයි කියලා ගෘහ සේවිකාව කියනවා. මයිග්‍රේට් අවශ්‍ය තොරතුරු කිසිම දෙයක් ලැබුණේ නැහැ. නමුත් ටික වෙලාවක් කල්පනා කර කර ඉඳලා ක්ෂණිකව මාර්ෂල්ව අත්අඩංගුවට ගන්නයි කියනවා. ඇයි මාව අත්අඩංගුවට ගන්න කියලා මාර්ෂල් අහනකොට පොලිස් නිලධාරින් දෙන්නෙක් ඇවිත් ඔයාගේ ප්‍රශ්න කරනවා. ඔයා ඒ ඇයි මොකටද ආවේ කියලා අහන්නවත් නැතුව අපි ඉල්ලපු හැම දෙයක්ම ඔයා අරන් පෙන්නනවා. හරියට නිකන් අපි එනවයි කියලා දැනගෙන ඔයා කලින්ම ලෑස්ති වෙලා හිටියා වගේ. මේ වගේ හරිම පුංචි කාරණාවකින් මාර්ෂල්ව මයිග්‍රේට් අත්අඩංගුවට ගන්නවා. තමන්ගේ පොලිස් ස්ටේෂන් එකට එක්කගෙන එනකොට එතන හිටපු පත්තර වාර්තාකරුවන් ආ, මේක ඔයාලගේ අලුත් නාට්‍යයක්ද? මෙයා මොන ස්ටේෂන් එකේ ඉන්ස්පෙක්ටර් කෙනෙක්ද කියලා අහලා මයිග්‍රේට් සමච්චල් කරනවා. නමුත් මයිග්‍රේට් ඒ කිසිම දෙයක් ගණන් ගත්තේ නැහැ. අත්අඩංගුවට ගත්තු පුද්ගලයාගේ නම විතරක් කියලා එයාව ස්ටේෂන් එක ඇතුළට අරන් එනවා. සාමාන්‍යයෙන් කෙනෙක් පොලිස් අත්අඩංගුවට පත් වුණොත් එයාව ෆොටෝ එහෙම අරගෙන වැඩ ගොඩක් කරනවනේ. අන්න ඒ දේවල් ටික මාර්ෂල්ට සිද්ධ වෙද්දි මෙහෙ මයිග්‍රේට් ගේ ඇසිස්ටන්ට් කෙනෙක් මෙයා තමයි මිනිමරුවා කියලා ඔයාට හොඳටම ෂුවර්ද කියලා අහනකොට ඔව්, අනිවාර්යෙන්ම මෙයා තමයි මිනිමරුවා කියලා මයිග්‍රේට් ලොකු විශ්වාසයකින් කියනවා.
වගේම ඔයාගෙහින් මෙයා අර හිඟන්න එක්ක කෝට් එක දැම්මයි කිව්වා නේද? ඒ ගැන හොයලා බලන්නයි කියනවා වගේම තවත් ඇසිස්ටන්ට් කෙනෙක්ව මාර්ෂල්ගේ ගෙදරට යවනවා. එයාගේ වයිෆ් කෙන් ප්‍රශ්න කරන්නයි කියලා. ඉතින් ඒ ඇසිස්ටන්ට් ඇවිත් මාර්ෂල්ගේ වයිෆ් කෙන් ප්‍රශ්න කිරීම කරද්දී එයාට සමහර තොරතුරු වගේක් දැනගන්න ලැබෙනවා. මාර්ෂල් කියන්නේ ඇත්තටම චිත්‍ර ශිල්පියෙක් තමයි. නමුත් ඒ තරම්ම විශිෂ්ට ගණයේ කෙනෙක් නෙමෙයි. මේක එයාගේ වෘත්තිය වුණාට ඒකින් ලොකු ආදායමක් ලැබෙන්නෙත් නැහැ. නමුත් එයා මේ ජීවත් වෙන ගෙදර සුඛෝපභෝගී එකක්. ගෙදර ගෘහ සේවිකාවකුත් ඉන්නවා. එයා කොහොමද මේ විදිහට ජීවත් වෙන්නේ කියනවා නම් මාර්ෂල්ගේ වයිෆ් පොහොසත් පවුලක කෙනෙක්. ඒ නිසායි ධනවත් ජීවිතයක් එයා ගත කරන්නේ. මෙහි මයිග්‍රේට් මාර්ෂල්ගෙන් ප්‍රශ්න කිරීම කරද්දී තමන් මේ ගමේ කෙනෙක් නොවන බවත් තමන්ට තාත්තා නැහැ. අම්මා විතරයි ඉන්නේ කියන එකත් මයිග්‍රේට් දැනගන්න ලැබෙනවා. එහෙනම් මෙයාගේ අම්මගෙන් ප්‍රශ්න කරන්න ඕනයි කියලා හිතලා තමන් එක්කම හිටපු අර වයසක ඇසිස්ටන්ට්වත් එක්කගෙන මයිග්‍රේට් එහාට යන්න පිටත් වෙනවා. එහෙම යන අතරතුරදී සර් මං එදා දැකපු මිනි මරුවත් දැන් අත්අඩංගුවට ගත්තු මාර්ෂල් අතරත් ලොකු සමානකමක් තියෙනවා කියලායි මට දැනෙන්නේ. ඒ විතරක් නෙමෙයි කෝට් එක හිඟන්න එක්ක දුන්නයි කියපු එක ගැනත් මට ටිකක් සැකයි කියලා මෙයාලා කතා වෙවි. මාර්ෂල්ගේ අම්මගේ ගෙදරට එනවා. ටිකක් අමුතු විදිහට වාඩි වෙලා ඉන්න මාර්ෂල්ගේ අම්මා කවුද ඔයාලා? ඇයි මෙහෙට ආවේ කියලා අහද්දි අපි පොලිසියෙන් මිස් මොන්ට් මොන්ට්‍රේ කියන වීදියේ එක දිගට සිද්ධ වෙන කාන්තා මිනි මැරුම් සම්බන්ධව ඔයාගේ පුතාව අපි සැකපිට අත්අඩංගුවට අරගත්තයි කියලා මයිග්‍රේට් කිව්වා විතරයි මාර්ෂල්ගේ අම්මා හොඳටම කලබල වෙලා කෑ ගහන්න පටන් ගන්නවා. මගේ පුතා මිනි මරුවෙක් කියලාද ඔයාලා මේ කියන්න හදන්නේ? මේ බලන්න මේ පුංචි දරුවා මේ කිරිසප්පයව ඔයාලා අත්අඩංගුවට ගත්තද? ඔයාලත් එක්ක කතා කරලා වැඩක් නැහැ. දැන් මම මම්මගේ පුතාව බලන්න යනවායි කියලා මාර්ෂල්ගේ අම්මා මයිග්‍රේට් එක්කම පොලිසියට එන්න පිටත් වෙනවා. මයිග්‍රේට් ඇත්තටම ඇයි මාර්ෂල්ගේ අම්මව හම්බ වෙන්න ආවේ කියලා කියනවා නම් එයාට මාර්ෂල් ගැන සැකයක් තියෙනවා. සමහර විට එයා සයිකෝ කෙනෙක් වෙන්න ඇතිද? ඇයි එයා කාන්තාවන් විතරක් මරන්නේ? එයා ආශ්‍රය කරන කාන්තාවන් නිසා එයාට මොකක් හරි පීඩනයක් බලපෑමක් ඇති වෙලාද කියලා දැනගන්නයි මෙහාට ඇවිත් ඉන්නේ. මාර්ෂල්ගේ අම්මා පොලිස් ස්ටේෂන් එකට ඇතුල් වෙනවත් එක්කම එතන හිටපු පත්තර වාර්තාකරුවන් එක එක ප්‍රශ්න අහද්දි එයාලටත් මේ අම්මා නරක විදියට බැනලා කෙලින්ම පොලිස් ස්ටේෂන් එක ඇතුළට ඇවිත් තමන්ගේ පුතාව හරිම ආදරෙන් බදා ගන්නවා. හොඳ වෙලාවට පුතේ මෙයාලා ඔයාට ගැහුවේ නැහැ. ගැහුවා නම් මෙයාලා දනී මං කරන දේ. ඔයා බය වෙන්න එපා. මං ඔයාව කොහොම හරි බේර ගන්නවා. කොච්චර වියදම් වුණත් කමක් නැහැ. අපේගේ විකුණලා හරි මං ඔයාව බේර ගන්නවා. මේ ගමේම ඉන්න ලොකුම ලෝයල්ට මං කතා කරනවා කියලා මාර්ෂල්ගේ අම්මා එක දිගටම මේ වගේ කතා කරගෙන යනකොට එකපාරටම කේන්ති ගිය මාර්ෂල් අම්මට කෑ ගහනවා කට ටිකක් වහගෙන ඉන්නයි කියලා. මාර්ෂල්ගේ අම්මත් ටික වෙලාවයි කට වහගෙන හිටියේ. ටික වෙලාවකින් කො ඔයාගේ වයිෆ් එයා තාම ඔයාව බලන්න ආවේ නැද්ද කියලා අහනවා. නමුත් මාර්ෂල් මේ කිසිම දෙයකට උත්තර දුන්නේ නැහැ. මාර්ෂල්ගේ අම්මා එයා ඉන්න හිරකූඩුවෙන් එළියට ආවට පස්සේ මයිග්‍රේට් එයාගෙන් ප්‍රශ්න වගයක් අහනවා. ඔයාගේ පුතා ඊයේ ඔයාව බලන්න ආවද? එයාගේ වයිෆ් එක්ක ඔයා අවසාන වශයෙන් කතා කරේ කවද්ද? මේක හොඳින් අහගන්න මහත්තයෝ. ඔයා අහන කිසිම ප්‍රශ්නවලට මගෙන් උත්තර ලැබෙන්නේ නැහැ. මගේ පුතාගිනුත් එහෙමයි. මම ගිහින් හොඳ ලෝයර් කෙනෙක්ව එක්කගෙන එන්නම් කියලා ලොකු කේන්තියකින් එයා එතනින් පිටත් වෙනවා. මේකෙන් මයිග්‍රේට් එක දෙයක් විතරක් හොඳින් පැහැදිලියි. මාර්ෂල්ගේ අම්මට මාර්ෂල්ගේ වයිෆ්ව ඒ තරම්ම රුස්සන්නේ නැහැයි කියන එක. එදා දවසේම මයිග්‍රේට් මිනී මරුව අර පොලිස් නිලධාරිනියව මරන්න හැදුවේ අන්න ඒ ස්ථානයට මාර්ෂල් ඇතුළුව තවත් කීප දෙනෙක්ව එක්කගෙන ඇවිත් හඳුනා ගැනීමේ පෙරටුවක් ලෑස්ති කරනවා. කලින් දවසේ සිද්ධියට මුහුණ දුන් ඒ පොලිස් නිලධාරිනියවත් ගෙන්නලා මෙයාලගෙන් කවුරු ඔයාට එදා පහර දෙන්න ඇතිද කියලා අහද්දි ටික වෙලාවක් මේ සැකකරුවන් හැම කෙනෙක්වම හොඳින් බලාගෙන හිටපු ඒ පොලිස් නිලධාරිනිය හරියටම මාර්ෂල් ළඟට ඇවිත් මට මෙන්න මෙයා ගැන නම් ටිකක් සැකයි. නමුත් හරියටම තහවුරු කරලා කියන්න බෑයි කියනවා. එයාලව වෙනත් පැත්තකට හරවලා දැන් බලලා කියන්නයි කියද්දි නැහැ සර් මට 100%ක්ම තහවුරු කරලා කියන්න බෑයි කියලා ඒ පොලිස් නිලධාරිනිය කියනවා. මාර්ෂල්ට විරුද්ධව එයා තමයි මිනි මරුවා කියලා ඔප්පු කරන්න පුළුවන් තරම් සාක්ෂියක් මයිග්‍රේට් ලැබුණේ නැහැ. ඒ නිසා එයා මාර්ෂල් දිහා ඔරවගෙන බලාගෙන ඉන්නවත් එක්කම එදා දවසත් අවසන් වෙනවා. ඊළඟ දවසේ උදෙන්ම මේ කේස් එක බාරගන්න ඉන්න අලුත් නිලධාරියා පොලිස් ස්ටේෂන් එකට ආවට පස්සේ ඩිපාර්ට්මන්ට් එකේ හෙඩ් අපේ මයිග්‍රේට්ව හොයනවා එයාට හඳුන්වලා දෙන්න. නමුත් මයිග්‍රේට්ව පේන්නේ නැහැ. මයිග්‍රේට්ගේ ඇසිස්ටන්ට්ලා විතරයි ඉන්නේ. එතෙන්ට ආපු තවත් ඇසිස්ටන්ට් කෙනෙක් මාර්ෂල් හිඟන්නෙක්ට දැම්මයි කියපු කෝට් එක මම හොයාගත්තා. එයා කියපු විදිහටම ඒකේ සිගාර එකක් නිසා පිච්චුණු හිලකුත් තියෙනවා. ඒ වගේම බොත්තමකුත් අඩුයි කියලා කියද්දි ඒක අහගෙන හිටපු තවත් ඇසිස්ටන්ට් කෙනෙක් මං හිතන්නේ අපේ ලොක්කා වැරදි කෙනාව අල්ලගෙනද කොහෙද? හරි අපි ගිහින් එයාව හම්බ වෙමු කියලා දෙන්නම ගිහින් බලද්දි මයිග්‍රේට් මෙහෙ මාර්ෂල්ගෙන් ප්‍රශ්න කිරීම කර කර ඉන්නවා. පුතේ ඔයාගේ අම්මා ගැන මට පොඩ්ඩක් කියන්න පුළුවන්ද කියලා අහනකොට මං ඔයත් එක්ක වචනයක්වත් කතා කරන්න යන්නේ නැහැ. මොකද මගේ අම්මා ලොකු ලෝයර් කෙනෙක්ව ගෙන්නනවයි කිව්වා. ඔයාට මේ නිසා ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්නයි යන්නේ කියලා මාර්ෂල් ලොකු ආත්ම විශ්වාසයකින් කියනකොට
ඒකට නම් කිසිම අවස්ථාවක් නැහැ පුතේ. මොකද ඔයාගේ අම්මට ඉස්සර හුඟක් සල්ලි තිබුණාට දැන් එහෙම නැහැ. ඒ නිසා එයා හොඳ ලෝයර් කෙනෙක්ව එක්කගෙන එන්නෙත් නැහැ. එතකොට ඔයා මහලකු ආටිස්ට් කෙනෙක් චිත්‍ර ශිල්පියෙක් කියලා හිතාගෙන හිටියට ඔයා ඇඳපු චිත්‍ර එකක්වත් තාම විකිණෙලා නැහැ. ආකිටෙක්චර් ෆීල්ඩ් එකේ ඔයා වැඩ කරත් ඒකිනුත් කිසිම ආදායමක් නැහැ. ඔයා දැන් ජීවත් වෙන්නේ ඔයාගේ වයිෆ්ගේ පිහිටෙන්. එයා ගාවත් දැන් එච්චර සල්ලි නැහැ. මොකද මාස 7ක් තිස්සේ එයා ගෙදර කුලියවත් ගෙවලා නැහැ කියලා අපිට දැනගන්න ලැබුණා. මේ දේවල් හැම එකක්ම ගලපලා ගණන් හදලා බැලුවොත් ඔයාට කවදාවත් හොඳ ලෝයර් කෙනෙක් ලැබෙන්නෙම නැහැ. ඒ නිසා හොඳ හිතින් මං අහන ප්‍රශ්නවලට උත්තර දෙන්නයි කියලා මයිග්‍රේට් එයත් එක්ක කතා කර කර ඉන්නකොට එතෙන්ට ආපු මයිග්‍රේට්ගේ ඇසිස්ටන්ට්ලා එයාලා ගෙනාපු කෝට් එක පෙන්නනවා. ඒක දැක්කට පස්සේ බලාපොරොත්තු සුන් වෙලා හිටපු මාෂල් වුණත් ඔයාට මීට පස්සේ මට මුකුත්ම කරන්න බෑයි කියලා හිතනවා වගේ බැල්මක් තමයි මයිග්‍රේට් දිහා බැලුවේ. මයිග්‍රේට් ඇවිත් ඒ කෝට් එක චෙක් කරලා බලන අතරතුරදී මේ කෝට් එක අපි හංගන්නේ ළඟ තිබිලයි හොයාගත්තේ. එයා කියපු විදිහටම මේකේ සිගාර එකකින් පිච්චුණු හිලකුත් තියෙනවා. සමහර විට අපි වැරදි කෙනාව අල්ලගෙනද සර් කියලා ඇසිස්ටන්ට් අහද්දී ටික වෙලාවක් ඒ කෝට් එක දිහාම බලාගෙන හිටපු මයිග්‍රේට් මේක අපේ රස පරීක්ෂකවරයාට දීලා චෙක් කරන්නයි කියනවා. ඒක නෙමෙයි කේස් එක බාර ගන්න ඉන්න අලුත් ඉන්ස්පෙක්ටර් ඇවිල්ලා දෙන්නේ. ටික වෙලාවක් මං එයාගේ ඇහැට පේන්නේ නැති වෙන්න ඉන්න ඕන. ඒ අතරතුරදී මම මේ කේස් එක ඉවර කරනවයි කියලා තමන්ගේ ඇසිස්ටන්ට් ලවත් එක්කගෙන මාර්ෂල්ගේ ගෙදරට යනවා. මාර්ෂල් තමයි මිනි මරුවා කියලා මයිග්‍රේට් හොඳටම දන්නවා. නමුත් ඒක ඔප්පු කරන්න ප්‍රබල සාක්ෂියක් අවශ්‍යයි. ඒකට තමයි එයා දැන් මේ තරම් මහන්සි වෙන්නේ. මයිග්‍රේට්ගේ ඇසිස්ටන්ට්ලා මාර්ෂල්ගේ ගෙදර අස්සක් මුල්ලක් නැර හැමතැනම චෙක් කරලා බලන අතරතුරදී මාර්ෂල්ගේ වයිෆ් මොකද කරන්න කිව්වොත් මිනි මරුම සිද්ධ වුණු දවසේ එයා මෙන්න මේ ස්ථානයේ තමයි හිටියේ කියලා ඔප්පු කරන්න පුළුවන් විදිහේ ලිඛිතව සාක්ෂියක් අරගෙන ඇවිත් මයිග්‍රේට් පෙන්නනවා. මෙන්න මේ වෙලාවේදී මයිග්‍රේට්ගේ ඇසිස්ටන්ට් කෙනෙක්ට ආටිස්ට් කෙනෙක් පාවිච්චි කරන විදිහේ පුංචි පිහියක් හම්බ වෙනවා. ඒ පිහිය හරියට නිකන් සැත්කමකට පාවිච්චි කරන පිහියක් වගේ තියෙන්නේ. ඉතින් මේක තමන්ට ලැබුණු හොඳ සාක්ෂියක් කියලා හිතාගෙන මයිග්‍රේට් ඒ පිහියත් අරන් පොලිස් ස්ටේෂන් එකට එනවා. අලුතෙන් මේ කේස් එක බාර ගන්න ආපු ඉන්ස්පෙක්ටර් සහ පොලිස් ඩිපාර්ට්මන්ට් එකේ හෙඩ් එතෙන්ට ආපු මයිග්‍රේට් දිහා බලලා ඔයා කොහෙද ගියේ? අපි කොච්චර වෙලාවක් ඔයා දිහා බලාගෙන ඉන්නවද? මෙයා තමයි අලුතෙන් මේ කේස් එක බාර ගන්න ආපු ඉන්ස්පෙක්ටර් කියලා එයාව හඳුන්වලා දෙනකොට ඒක ඇහුන් නැති ගානට මයිග්‍රේට් මේ කේස් එක ගැන මේ වෙනකන් හොයාගත්තු හැම දෙයක්ම එයාලට විස්තර කරන්න පටන් ගන්නවා. අපි අල්ලගත්තු මාර්ෂල් තමයි ඇත්තම මිනි මරුවා. මෙන්න මේ පිහියෙන් තමයි එයා හැම කෙනෙක්වම මැරුවේ. ඒ විතරක් නෙමෙයි එයාව අපේ අතටම කොටු උනේ මෙන්න මේ කෝට් එක ගැන එයා කියපු බොරුව නිසායි. මේ කෝට් එකේ සිගාර එකකින් පිච්චුණු හිලක් තියෙනවා. නමුත් ඒක ඊයේ රෑ පිච්චුණු එකක්. ඉතින් එයා බොරු කියලා තියෙනවයි කියන එක මේකෙන් ඔප්පු වෙනවා. මේකේ තේරුම මම මේ කේස් එක ඉවර කරා කියලා මයිග්‍රේට් හරි ගැම්මට අලුතෙන් ඇවිත් ඉන්න නිලධාරියා දිහා බලලා කියනකොට එයා දිහා හරිම පුදුමයෙන් බලාගෙන හිටපු ඩිපාර්ට්මන්ට් එකේ හෙඩ් හරි එහෙනම් එයා ගැන මීට පස්සේ කරන්න තියෙන වැඩපිළිවෙල එහෙම් පිටින්ම කරන්නයි කියලා එයා එතනින් පිටත් වෙනවා. හරි එහෙනම් අපි මේ නඩුව විසඳලා අවසන් කියලා මයිග්‍රේට් හුඟක් සතුටු වෙද්දී එයාගේ ඇසිස්ටන්ට්ලට ඊට වඩා සතුටුයි. හොඳයි නියමයට වැඩේ කරා, ෆිල්ම් එකත් මෙතනින් ඉවර වෙයි කියලා අපි හිතුවට නැහැ, මෙතනදී තමයි අපිට ලොකුම ට්විස්ට් එක පෙන්නන්නේ. කේස් එක ඉවරයි කියලා හොඳට සැනසීමෙන් ගෙදර නිදාගෙන ඉන්න මයිග්‍රේට්ට කෝල් එකක් එනවා. එහා පැත්තෙන් කතා කරන්නේ මයිග්‍රේට්ගේ ඇසිස්ටන්ට් කෙනෙක්. සර්, මොන්ට් පාන්ට්‍රේ කියන වීදියේ තවත් මිනි මැරුමක් සිද්ධ වෙලා. මොකක්ද මේ සිද්ධ වුනේ කියලා මයිග්‍රේට් විතරක් නෙමෙයි අපිටත් හිතෙයි. හරි කියලා එතනට ගිහින් බලද්දි ඇත්තටම තරුණ කාන්තාවක් කෙනෙක් පිහියකින් ඇනපු නිසා මැරිලා වැටිලා ඉන්නවා. මේක 6 වෙනි මිනි මැරුම නිසා පිහි පාරවල් 6ක් ඒ කාන්තාවගේ සිරුරේ තියෙනවා. නමුත් තියෙන එකම වෙනස මොකක්ද කියනවා නම් කලින් වතාවේදී පිටේ සහ පපුවේ පිහි ඇනුම් තුවාල තිබුණා. නමුත් මේ වතාවේදී පපු ප්‍රදේශයේ සහ බෙල්ල අවට විතරයි තුවාල තියෙන්නේ. කලින් මිනි මැරුම් වලදී පාවිච්චි කරා වගේම සර්ජිකල් පිහියක් තමයි මේ වතාවේදීත් පාවිච්චි කරලා තියෙන්නේ. මේ විස්තර හැම එකක්ම පැතිරිලා යනකොට එහෙ ඉන්න හැම කෙනෙක්ටම හිතෙන්නේ මයිග්‍රේට් මේ අල්ලගෙන ඉන්න මාර්ෂල් කියන සැකකරු ඇත්තම මිනි මරුවා නෙමෙයි. මොකද එයා දැන් හිරේ ගෙදර ඉන්නේ. මයිග්‍රේට්ගේ අනුමානය වැරදි කියලා හැම කෙනෙක්ම කතා වෙද්දි මයිග්‍රේට් විතරක් මොකක්දෝ දෙයක් ගැන බැරෑරුම් විදිහට කල්පනා කර කර ඉන්නවා. ඊළඟ දවසේ උදෙන්ම මාර්ෂල්ගේ වයිෆ්ව පොලිස් ස්ටේෂන් එකට එක්කගෙන ආපු මයිග්‍රේට් එහෙ තිබුණු තවත් කාමරයකට ගිහින් වාඩි වෙන්නයි කියනවා. දැනටමත් ඒ කාමරේ මාර්ෂල්ගේ අම්මත් වාඩි වෙලා ඉන්නේ. ඇයි අපේ ලොක්කා මේ වගේ හැසිරෙන්නේ කියලා ඇසිස්ටන්ට්ලා හැම කෙනෙක්ම අවුල් වෙලා ඉන්නකොට මාර්ෂල්ගේ වයිෆ්ව සහ අම්මව එකම කාමරයක දාලා හැම කෙනෙක්ම එතනින් පිට වෙලා යනවා. පොලිස් නිලධාරීන්ට විතරක් නෙමෙයි අපිටවත් හිතා ගන්න බැරි දෙයක් මයිග්‍රේට්ගේ හිතේ දුවනවා. ඒ ගැන පැහැදිලි කරන්නයි එයා දැන් මාර්ෂල්ව හම්බ වෙන්න ඇවිත් ඉන්නේ.
ඉන්නේ හිතේ මොකක්ද ලොකු දෙයක් තියාගෙන ඒක කාටවත් කියා ගන්න බැරුව ඉන්න කෙනෙක් වගේ ලොකු ෂෝකයකින් ඉන්න මාර්ෂල් ළඟට ගිය මයිග්‍රේට් මාර්ෂල් ගැන හැම දෙයක්ම ළඟ ඉඳන් බලපු කෙනෙක් වගේ කියන්න පටන් ගන්නවා මාර්ෂල් පුංචි කාලේදීම තාත්තා මිය ගිය නිසා අම්මත් එක්කයි තනියම හැදුනේ වැඩුනේ නමුත් එයාගේ අම්මා තමන්ගේ පුතාව පරිස්සම් කරනවා හොඳින් බලා ගන්නවයි කියලා හිතාගෙන එයාට එයාගේ පාඩුවේ හැදෙන්න නොදී තමන්ටම කියලා තනි තීරණයක් ගන්න බැරි වෙන විදිහට පුංචි කාලේ ඉඳලම හදලා තියෙනවා මේකට එයා හුඟක් අකමැති හරි දැන් ලොකු වෙලා තමන් කසාද බැන්දට පස්සෙවත් තමන් කැමති විදිහට ඉන්න පුළුවන් කියලා හිතද්දී මාර්ෂල්ගේ අම්මා හොඳ ගෑනු ළමයෙක්ව බලලා එයාට කසාද බන්දලා දෙනවා වගේම ඒ ගෑනු ළමයාවත් මාර්ෂල්ව වගේම තමන්ගේ යටතේ තියාගන්න උත්සාහ කරලා තියෙනවා නමුත් ඒ වැඩේ හරි ගිහින් නැහැ මේ නිසා ගෙදර රණ්ඩු ඇති වෙලා මාර්ෂල් එයාගේ වයිෆ්වත් එකගෙන තනියම ඇවිත් ඊට පස්සේ එයා අම්මව බලන්න ගියේම නැහැ දැන් මං හොඳින් ඉන්නවා මට කැමති දේ කරන්න මට නිදහස තියෙනවයි කියලා එයා හිතාගෙන ඉන්නකොට තමයි ඒකටත් හෙන ගෙඩියක් පාත් වෙන්නේ දැන් කසාද බඳපු කෙනත් තමන්ගේ අම්මා වගේම වදකාගාරයක් මං ඔයාව ආරක්ෂා කරනවා ඔයාව පරිස්සමින් හොඳින් බලා ගන්නවයි කියලා කියාගෙන මාර්ෂල් කැමති කිසිම දෙයක් එයාට කරන්න නොදී තමන් ගාවම තියාගන්න හදලා මේ විදිහට කාන්තාවන් දෙන්නෙක් තමන්ගේ පෞද්ගලිකත්වයේ නැති වෙන විදිහට තනි තීරණ ගන්න තියෙන තමන්ගේ නිදහසත් නැති කරලා ජීවත් වෙන එක එපා කරවපු හින්දම එයාව මානසික රෝගියෙක් බවට පත් වෙලා මෙයාලා නිසා ඇතිවෙච්ච මානසික පීඩණය දරා ගන්න බැරුව තමයි තමන්ගේ අම්මා වගේ සහ තමන්ගේ වයිෆ් වගේ ඉන්න කාන්තාවන්ව හොයාගෙන ගිහින් රාත්‍රී කාලයේදී මරලා දාලා තියෙන්නේ මේ හැම දෙයක්ම විස්තර කරද්දී ඒක අහගෙන ඉන්න මාර්ෂල්ගේ ඇස්වලින් කඳුළු ගලන්න පටන් ගන්නවා මොකද එයා කියපු හැම එකක්ම ඇත්ත හැම දෙයක්ම කියලා අවසන් වුණාට පස්සෙත් මයිග්‍රේට් තවත් දෙයක් කියනවා මේ දෙන්නම ඔයාව අනවශ්‍ය විදිහට ආරක්ෂා කරන්නයි හිතන්නේ මාර්ෂල් මොකද මෙයාලා දෙන්නගින් කවුරු හරි කෙනෙක් ඊයේ රෑ මිනි මැරුමක් කරලා ඒකත් ඔයා වෙනුවෙන් ඔයාව මෙතනින් බේරගෙන අරන් ගිහින් ආයෙත් පරණ විදිහටම එයාලත් එක්ක තියාගන්න හදනවා මේ විදිහට මයිග්‍රේට් කියද්දි ඒක අහලා මාර්ෂල්ට මේ කාන්තාවන් දෙන්න නිසා ඇතිවෙච්ච පීඩණය තව තවත් වැඩි වෙන්න පටන් ගන්නවා මෙතනදී මයිග්‍රේට්ව හම්බ වෙන්න ආපු මාර්ෂල්ගේ වයිෆ් සහ අම්මා ඊයේත් මිනි මැරුමක් සිද්ධ වෙලානේ සර් ඒ කියන්නේ මගේ මහත්තයා නෙමේ මිනි මරුවා එයාව නිදහස් කරන්නයි කියලා කියද්දි හරි මුලින්ම ඔයාලා ගිහින් එයත් එක්ක කතා කරලා එන්නයි කියලා මයිග්‍රේට් එයාලව ඇතුළට යවනවා එතනට ගිය මාර්ෂල්ගේ අම්මා මගේ පුතාව දැන්ම අතහරින්නයි කියලා කෑ ගහලා ලොකු කලබලයක් ඇති කරද්දි මෙච්චර කාලයක් නිහඬව හිටපු මාර්ෂල් තමන්ගේම අම්මට බනින්න පටන් ගන්නවා හැම දෙයක්ම ඔයා නිසයි මම මෙතන ඉන්නව නම් ඒකට එකම හේතුව ඔයයි අම්මේ ඔයාලා දෙන්නටම මම වෛර කරනවා ඒකයි මං එයාලව මැරුවේ කියලා පොලිස් නිලධාරීන් හැම කෙනෙක්ම ඉදිරියේ මාර්ෂල් කෑ ගහලා කියනවා ඒක අහගෙන ඉන්න පොලිස් ඩිපාර්ට්මන්ට් එකේ හෙඩ් ඇතුළු අනිත් නිලධාරීන්ට මයිග්‍රේට් ගැන පුදුම හැඟීමක් ඇති වුණේ එයා කොයිතරම් ආත්ම විශ්වාසයකින් මේ නඩුව හැන්ඩල් කරාද කියලා හිතලා මාර්ෂල්ගේ අම්මා මයිග්‍රේට් දිහා බලලා අනේ මගේ පුතාව නිදහස් කරන්නයි කියලා හඬා වැළපෙද්දි හරි එහෙනම් මේක කියන්න අම්මේ ඊයේ රෑ මිනි මැරුමක් සිද්ධ වුණා නේද ඒක කවුද කරේ කියලා මයිග්‍රේට් අහනකොට ඔව් ඒක මමයි කළේ මගේ පුතාව බේරගන්න මමයි ඒක කළේ කියලා අම්මා ඒක පිළිගන්නවා හරි එහෙනම් මෙතනින්වත් මේ කේස් එක අවසන් වුණානි කියලා අපිත් හිතනකොටම වගේ මයිග්‍රේට් තවත් ප්‍රශ්නයක් අහනවා ආ එහෙමද එතකොට ඔයා එයාව මරද්දි එයා දාගෙන හිටපු ඇඳුමේ පාට මොකක්ද මේ ප්‍රශ්නයට දෙන උත්තරේ මොකක්ද කියලා මාර්ෂල්ගේ අම්මා හිත හිත ඉන්නකොට ඒක නිල් පාට ඇඳුමක් කියලා තවත් කෙනෙක් කියනවා මෙතන තමයි මූවී එකේ ඊළඟ ට්විස්ට් එක කවුද කියලා බැලින්නම් ඒ මාර්ෂල්ගේ වයිෆ් ඔව් එයා තමයි ඊයේ රෑ සිදු වුණු මිනි මැරුමට වග කියන්න ඕන ඒ මොකටද කියනවනම් මාර්ෂල්ව බේරගන්න තමයි ඉතින් හැමිහිට මාර්ෂල් ළඟට ඇවිත් මං තාමත් ඔයාට ආදරෙයි මාර්ෂල් මට ඔයා විතරයි ඉන්නේ ඔයාව බලා ගන්න පුළුවන් මට විතරයි මාත් එක්ක ඔයා හැමදාමත් ඉන්න ඕනයි කියලා එයා කියද්දි මගේ වයිෆ් මට තියෙන ආදරේ නිසා මිනි මැරුමකුත් කරලානේ කියලා මාර්ෂල්ට හිතෙනවා නමුත් තවත් ක්ෂණයකින් එයා මේ මිනි මැරුම කළේ ඇයි ආයෙත් තමන්ව එයා ගාවටම ගෙන්නගෙන කලින් වගේම වද දෙන්නයි පිස්සු විකාරයෙන් වගේ කෑ ගහලා කලබල කරන මාර්ෂල් මං ඔයාට වෛර කරනවයි කියලා කෑ ගහද්දි මෙහෙ මයිග්‍රේට් පුදුම සැටිස්ෆැක්ෂන් එකක් ඇති වුණේ එයා මේ නඩුව හරි විදිහට විසඳුවා පොලිස් නිලධාරීන් ඉදිරියේම හැම ඇත්තක්ම එලි කළා ඉතින් මේ නඩුවේ සාරාංශය මේකයි සයිකෝ ආදරයක් නිසා ඇතිවෙච්ච විපත්තිය අම්මා කෙනෙක් තමන්ගේ දරුවට අනවශ්‍ය විදිහට සීමාව ඉක්මවලා ලබා දුන්න ආදරය තමයි මේ මූවී එකේදී හැම ප්‍රශ්නයකටම මුල් වුණේ ආදරය හැම කෙනෙක්ටම අවශ්‍යයි නමුත් ඒ ආදරය පමණ ඉක්මවා ලබා දෙන්න එපා එහෙම වුණොත් ඒකට වටිනාකමක් නැති වෙනවා මයිග්‍රේට් මේ විදිහට තමන්ගේ කාමරයට වෙලා කල්පනා කර කර ඉන්නකොට එයාට කෝල් කරන එයාගේ වයිෆ් අනේ මහත්තයෝ දැන්වත් ওই කේස් එක ඉවරයි නම් ගෙදර එන්නයි කියද්දි නඩුවක් සර්වසම්මත
සම්පූර්ණව අවසන් කරපු තෘප්තියකින් මයිග්‍රේටුත් හරිම සැහැල්ලුවෙන් Tamange ගෙදර යන්න පිටත් වෙනවා. ඉතින් මේ විදිහටයි මේ මූවී එකේ තිබුණු නඩුව අවසන් වුණේ. අපිව හිනස්සවපු මිස්ටර් බීන්ගේ මයිග්‍රේට් වෙස් මාරුව කොහොමද කියන එක අපිට කමෙන්ට් කරලා කියන්න. තවත් ලස්සන කතාවක් එක්ක මම ඔයාලව හම්බ වෙන්නම්. Thank you.